හරි තව එකක් බලමු අපි තව එකක් බලලා ඉවරලා අපි N2O5 බලමු මේක බලලා ඉවරලා මේකේ සම්පෘක්ත මුහුමනම් ඕනේ නැහැ සම්පෘක්ත විහුව ටික විතරක් අඳින්න මේකේ පරමාණු සැකිල්ල වෙන්නේ මෙහෙම පරමාණු සැකිල්ල මෙන්න මේ විදියට වෙන්නේ මේකේ සම්පෘක්ත විහුව ගොඩක් එනවා ඒකයි මම අඳින්න කියන්නේ ඕක අඳින්න ඕක ඇඳලා ඉවරලා අපි ඊට පස්සේ යනවා මේ ටියුට් එකේ දෙන ප්‍රශ්න කීපයක් කරන්න ඕක ඇඳලා ඉන්නකෝ බා මොන පරමාණු සැකිල්ල මන් දුන්නා N2O5 ගේ සම්ප්‍රයුක්ත ව්‍යුහය අඳින්න මුහුමක් අවශ්‍ය නැහැ. හරිද කොහෙන් නයිට්‍රජන් දෙකෙන් මම 5 2 10 ඔක්සිජන් පහෙන් එනවා 6 5 30 එතන මුළු ඉලෙක්ට්‍රෝන ගාන 40ක් එනවා මෙන්න නයිට්‍රජන් ඔක්සිජන් 2යි
හතරයි හයයිනේ. හයයි අටයි දහයයි දොළහයි. එකන දොළහක් දැම්. තව 28ක් දාන්න තියෙනනේ. 28ක් දාන්න තියෙන. ඔන්න 6ක් දැම. තව 22යි. තව 16යි. තව 10යි. තව 4යි. වඩා දාන්න වෙන්නේ නේ. වඩා රිනේ වට ඉස්සලා දාලා ඉන්න එපැයි. මේක මයිනස් 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 වෙනවා. නයිට්‍රජන් 2 ප්ලස් එකක් එනවා. මේ 2 ප්ලස් වෙනවා. මේක නම් ඉලෙක්ට්‍රෝන 6 හරි 1යි 2යි 3යි 4යි 5යි 6යි. විධිමත් ආරපේ හරි. දැන් මේ දැන්ටමත් නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවානේ. සංයුතා කවච 6ක් තියෙනවා. එතන 2 ප්ලස් වුණාට එක බන්ධනයක් ගන්න පුළුවන් වෙන්නේ. එකයි ගන්න වෙන්නේ. මෙහෙනොත් එකයි ගන්න වෙන්නේ. මෙහෙන් හරි කොහෙන් එක පැත්තෙන් ගත්තම හරි. එතකොට මෙහෙම වෙන්නේ. මෙහෙම නෙමෙයි. හරි. ඔහමද ඔකට view එක දැන් මේක මේක 1 2 3 1 2 3 නේද සිග්මන්ත 3 නේ ඉතින් sp2 මුහුම් කරණයක් තියෙන. තලයේ ත්‍රිකෝණාකාර. මෙයත් තලයේ ත්‍රිකෝණාකාර. මේක ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියේ චතුස්තලීයයි. මොකද හැඩය කෝණිකයි. බන්ධන දෙකයි එකසර දෙකයි නේ තියෙන්නේ. ටික ලොක් කරලා ගන්න මේ. මේවා sp2 sigma 3යි. තලයේ ත්‍රිකෝණාකාරයි. මේක sp3 ඉතින් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියේ චතුස්තලීයයි. මොකද හැඩය කෝණිකයි තියෙන්නේ. සම්ප්‍රයුක්ත ව්‍යුහ වලට આવොත් එහෙම ගොඩක් අඳින්න පුළුවන් ඕකේ. මම මෙහෙම අඳින්නම් හැඩේ ගැන හිතන්නේ නැතුව. මත හැඩේත් මේක අඳින්න ගියාම ටිකක් කරදරයින වැඩේ. මම මෙහෙම රේඛිය වගේ ගන්නම්. හැබැයි රේඛිය නැහැ මේක. ඒක තමයි මම අර කලින් පැහැදිලි කරේ ඒකයි. ඔහමදී. ලේසිම විදිය තමයි මෙයා ඔහොමම තියාගෙන මේ ඍණ එක මෙහෙට ගන්න. මේ බන්ධනය කැඩෙනවා. මෙයා බන්ධනයක් හදනවා අරක කැඩෙනවා. ඊළඟ සම්ප්‍රයුක්ත ව්‍යුහය වෙන්නේ මෙහෙම එකක් එතකොට. डबल बोन ऑक्सीजन के नेक के ना मैं का माइनस है ना मैं पहले मुकुट तूने एको लहम में हिटिया एको लहम में हिटिया दया होते रे बैलू होते हैं आप ही कर लेते हैं ने मुकाद मैं रिनार अपने मेहमती आगे ना मैं देख मारू कर पे मैं रिने का मेहर गिनी चा दम्मा मेहम करन मैं आग रिने का मेहर टके ना ඊළඟ view එක වෙන්නේ මෙහෙම එකක්. මේ පැත්තේ වෙනසක් වුන්නේ නැහැ. අර මේක මේක sorry. double bond යන තිබ්බේ. double bond එකේ හැමම තියෙනවා. ඔන්න හැකසරුගේ මේ අරහෙ තිබ්බත් කමක් නැහැ. මම මෙහෙටම දාගත්තා. මේක double bond එකක් වෙනවා. මේක oxygen දැන් මම මේ ඍණ ආරපණය මෙහෙම තියාගෙන මේක මාරු කරානේ. දැන් මම ඍණ එක මෙහෙට ගත්තා නෙමෙයි. දැන් ඍණ එක මෙහෙට ගත්තා. දැන් ආයෙත් මේක මාරු කරමු. මේක මෙහෙට ගියෙ. ඊළඟ view එක වෙන මෙහෙම එකක් අතට. මෙතන ඩබල් බොන්ඩ් එක එනවා. මේක ඕ මයිනස් එන. ප්ලස් එක එහෙම තියෙන. එකසර යුග්මේ එහෙම තියෙන. මේ හැන තියෙන්නේ එකසරි යුග්ම නෙවෙයි. ඔම තියෙන්නේ. යමන ඒ ටික නම් හරි. දැමුණා තාමලා අපිට කරන්න පුළුවන් දේවල් තියෙන්නේ. අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මෙයා හදා ගන්නවා බන්ධනයක් මේක කැඩනා මෙහෙට. ඊළඟ view එක මෙහෙම එකක් වෙනවා එතකොට. මේ පැත්තේ කිසි වෙනසක් නැහැ ඒකේ හැමමයි. ඒ පැත්තට මුකුත් තුන්නේ මේකත් මෙහෙමයි එකසර එකයි තියෙන්නේ. ඇයි මෙයා හදාගත්තන තව බන්ධනයක් ඔක්සිජන් ප්ලස් වෙනවා එතකොට. ඉලෙක්ට්‍රෝන මෙහෙට ගියා. මේ නයිට්‍රජන් ට වෙනසක් නැහැ. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන කාව එකක් ගියා. එයාගේ ප්ලස් එක හැම තියෙනවා ඉතින්. මෙයා මයිනස් වුණා මෙයා මයිනස් වුණා. හරි. ඔන්න ඔහම එකක් වුණා. දැන් මොකෝ කරන්නේ? දැන් ඔන්න අපිට ඊට පස්සේ මේ දෙකම මයිනස් කරන්න තියෙන්නේ.
මේ පැත්තේ මෙහා විතරක් මයිනස්. මේ දෙක මයිනස් තියාගෙන මේක මාරු කරමු අපි. ඒ කියන්නේ මේ ඍණ එක මෙහෙට ගියා. ඔහොම. එයා හදාගන්න බන්ධන මේක කරනවා මෙහෙට. ඊළඟ ව්‍යුහය වෙනම එහෙම එකක් හදන්න. මේක ඩබල් බොන්ඩ් එක හදනවා මේ පැත්තේ. මෙයා මයිනස්. එයා මයිනස්. නයිට්‍රජන් ප්ලස් එක එහෙම තියෙනවා. ඔක්සිජන් ප්ලස් එකත් එහෙම තියෙනවා. මේක මයිනස්. මෙයාත් මයිනස්. ප්ලස් එක එහෙම තියෙනවා. ඔන්න ඔය විදිහ එක. දැන් ඊටසේ මෙහෙම කරන්නත් පුළුවන්. මෙයා බන්ධනයක් හදාගෙන මේක මෙහෙර කරන්නත් පුළුවන්. ඊළඟ ව්‍යුහය වෙන මෙහෙම එකක්. මේ පැත්ත එහෙමම. මේ ප්ලස් එක එහෙමම. ඔක්සිජන් දැන් 2 ප්ලස් වෙනවා. හරි. ඔන්නම වෙයි. දැන් ඊට පස්සේ මේ පැත්තට විතරක් ඩබල් බොන්ඩයක් තියාගෙන මෙහෙ ඍණ මාරු කරගෙන හිටියානේ. ඒකම මේ පැත්තෙත් කරමු. ඒ කියන්නේ මේ පැත්තට විතරක් ඩබල් බොන්ඩයක් තියාගෙන මේක අපි හදාගමු. මෙයා බන්ධනේ හදා ගන්නකොට මේක කැඩුණා නම් හරියට උඩට. ඊළඟ ව්‍යුහය වෙන්නේ මෙහෙම එක. මේක ඩබල් බොන්ඩ් එක වෙනවා. මේකේ මයිනස් තියෙනවා මෙයා ප්ලස් එහෙමම ඉන්නවා. ඉලෙක්ට්‍රොනක් ආව එකක් ගියා. 2 ප්ලස් එක 1 ප්ලස් වෙන. මේ ඩබල් බොන්ඩ් එක එහෙම තියෙනවා තමයි. මේ ප්ලස් එක තියෙන. දැන් මෙතන කරා වගේ ඩබල් බොන්ඩ් එක මෙහෙ තියාගෙන මේ ඍණ එක මාරු කරා වගේ ඩබල් බොන්ඩ් එක මෙහෙ තියාගෙන මේ ඍණ එක මාරු කරමු. මේ ඍණ එක මෙතෙන්ට ගියෙ. මෙයා හදන ආබන්ධනයක් මේක කැඩනවා මෙහෙට. ඔන්න ඔහොම. උන්නෝම සම්ප්‍රයුක්ත ව්‍යුහ නවයක් එනවා මේකට. මේක මයිනස් වුණා. ප්ලස්. ඔන්න ඔය විදිහට. හරි. හරි නේද? ඔන්නම සම්ප්‍රයුක්ත ව්‍යුහ නවයක් එනවා මේකේ. උට්ටක් බලමු ආසරක් හරිද කියලා. අසර යුග්ම ඔක්කොම තියනවා කියලා බලමු. එකසෙක්ම එකයි තියෙන්නේ. හරි. හරි. අද ගන්න බෑ. අඩු බල දෙන්න හදා ගන්න ඉක්මනට. වැඩි වෙලා අදින්න බෑ ඉක්මනට හදා ගන්න.
හරි හරි නේද හරි දැන් ගන්න අභ්‍යාස දෙක ගන්න අභ්‍යාස දෙකේ මේ 1යි 2යි නම් තනියෙන් කරගන්න පුළුවන් නේද නම් කීපයක් කරන්න බයිකාබේරුත් අපි ඇඳා කමන්නේ 3 4 3 4 6 3 4 6 7 බලමු අපිට ලොකු වෙලාවකුත් නෑ තව 3 4 6 බලමු ඉස්සෙල්ලා වෙලා තිබ්බොත් අපි 4 යා 3යි 4යි 6යි කරන්න බාන ඉක්මනට හරි අනේ තුන්වෙනි එකේ පහත දී ඇති එකේ සිට 6 දක්වා කොටස් බයිකාබනේට් අයනය මත පදනම් වේ කියලා කියන්නේ. මේකේ බයිකාබනේට්ගේ මේ අපිට දීලා තියෙනවා සැකෙල්ලක් දීලා තියෙනවා. පිළිගත හැකි ලුවිස් සිවිල් අපි අර කලින් හදලා ගත්තා නම් මං එන ඒවා ලියලා ඉන්නේ මං කෙලින්ම අදින්නම් පිළිගත හැකි ලුවිස් සිවිල් වෙන මෙහෙම එකක් නේ ඕන ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට අරන් තනි බඳන මෙහෙට ගන්නත් පුළුවන්
කොට බයිකාබර් සඳහා වඩාත් පිළිගත හැකි ලිවිසිව්හි. මෙම අයනයේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳ ඒවායේ සාපේක්ෂ ස්ථාවිතාව පිළිබඳ අදහස් දක්වන කියලා කියන්නේ ඊට පස්සේ. සම්ප්‍රයුක්ත ව්‍යුහ වෙන්නේ ඒකක් මේක. එක සම්ප්‍රයුක්ත ව්‍යුහයක් මේක. මංග සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳිනකොට වක්‍රය තල අඳින්න අවශ්‍ය නැහැ කියලා කිව්වා. මෙයා හදා ගන්නා බන්ධනයක් මේක මෙහෙර කරන. ඊළඟ සම්ප්‍රයුක්ත ව්‍යුහය වෙන්නේ මෙහෙම එකක් එතකොට. මෙහෙම නෙවෙන්. ඩබල් බොන්ඩ් එක මෙහෙට එනවා. එහෙනම් මෙයා හදනා බන්ධනයක් මේක මෙහෙර කරන. එතකොට ඊළඟ ව්‍යුහය වෙන්නේ මෙහෙම එකක්. මේක ප්‍රශ්න. හොඳයි. ඒ වායේ සාපේක්ෂ ස්ථායිතාව පිළිබඳ අදහස් දක්වන්න. මේක ස්ථායි. පරමාණු මත විධිමත් ආරෝපණ අවම වේ ස්ථායි. මේකෙත් පරමාණු මත විධිමත් ආරෝපණ අවම වේ ස්ථායි. මේක අපි කියන පරමාණු මත විධිමත් ආරෝපණ වැඩි ප්‍රබල ඍණ පරමාණුවක් වූ ඔක්සිජන් මත ධන ආරෝපණයක් පවතී අස්ථායි වේ. මේක පරමාණු මත විධිමත් ආරෝපණ අවම වේ ස්ථායි. මේකත් පරමාණු මත විධිමත් ආරම ආවම වේ ස්ථායි. මේක පරමාණු මත විධිමත් ආරමණ වැඩි ප්‍රබල ඍණ පරමාණුවක් වූ ඔක්සිජන් මත ධන ආරමණයක් පවති අස්ථායි. හරි. ඔය ලේල ගන්න මොන හරි අඩුපාඩුවක් තියෙනම් හදලා ගන්න ඉක්මනට. ලොකු වෙලාවක් දෙන්න බෑ. VSCPR වාදය භාවිතා කරමින් පහත දී ඇති පරමාණු වටා හැඩ අපෝහණය කරන. අතන වාක්‍ය ටික ලියන්න ඕනේ. කාබන් වටා මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න. මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න. කාබන් වටා ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? 1 2 3 4ක් යනවා. 5 බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න. මේ වාක්‍ය අත්‍යවශ්‍ය නැහැ. 5 බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න මම ලියනවා එහෙම වාක්‍ය. ඒක අත්‍යවශ්‍ය නැහැ. 5 බන්ධන 1යි. ඉතුරුට ලියන්න ඕන අනිවාර්යෙන් VSCPR ඉලෙක්ට්‍රෝන යුගල් කරන VSCPR ඉලෙක්ට්‍රෝන යුගල් කරන 3යි වෙන්නේ 1 2 3යි සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කරන 3යි එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් නැහනේ ඒතර එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් කරන බිඳුව 3යි බිඳුවයි කියන්නේ හැඩය කෝණික කෝණික නේ ත්‍රියාණත sorry තලීය ත්‍රිකෝණාකාර තලීය ත්‍රිකෝණාකාර ඔහම නෙවෙන් යන්න හයිඩ්‍රජන් සම්බන්ධ ඔක්සිජන් මෙන්න මෙයා ගැන කියන්න හයිඩ්‍රජන්ට සම්බන්ධිත ඔක්සිජන් ඔක්සිජන් වටා මුළු ඉලෙක්ට්‍රෝන යුගල කරන මුළු ඉලෙක්ට්‍රෝන යුගල ගන්න ඔක්සිජන් වටා තියෙන මේක ගන්න එක අස්ථායි කෙනානේ මේක හරි ගන්න මුළු යුගල් ගන්න හතරයි 5 බන්ධන නැහැ 5 බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න බිඳුව යුගල් ගන්න බිඳුව එතකොට VSCPR ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න කියාගෙන හතරක් වෙනවානේ सिग्मा बंधन इलेक्ट्रॉन युगल गणन देखा एकसर इलेक्ट्रॉन युगल गणन देखा एकसर इलेक्ट्रॉन युगल गणन देखा 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 क्या हेडय कोणिक हेडय कोणिक उमय वेन मेक तालीय त्रिकोणाकार मेक कोणिक वेन अड़पड़ देना खादा गाने एक मिनट
හරි හරිනේ පහත දී යති පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය අපෙන් අහන්නේ ඒක කාබන් කාබන් වටා කාබන් වටා ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය කොහොමද වෙන්නේ 1 2 3 න සිග්මා බන්ධන 3යි සිග්මා බන්ධන 3යි කියලා කියන්නේ එකසර නැහැ තලිය ත්‍රිකෝණාකාර හයිඩ්‍රජන් සම්බන්ධ ඔක්සිජන් 1 2 3 4 චතුස්තලී ඊළඟ යුගල් ජ්‍යාමිතිය චතුස්තලී මුහුම් කරන අහනවා මෙයා sp2 මෙයා sp3 වෙන්. ඉහත එකහි අඳිනලද ලුවිස් යුහේ. ඒ කියන්නේ මේකන වෙන්නේ. අඩංගු පහ දදී ඇති සිග්මා බන්ධන සෑදීම සඳහා සහභාගී වන පරමාණු කාක්ෂික මුහුම් කාක්ෂික අහනවා අපෙන්. හයිඩ්‍රජන් සම්බන්ධ ඔක්සිජන් හා කාබන් අතර මෙන්න මේක. මේක මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකේ මෙයාගේ sp2 මුහුම් කාක්ෂිකත් එක්ක. මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකේ මෙයාගේ sp2 මුහුම් කාක්ෂිකත් එක්ක තමයි මේ බන්ධනේ හැදෙන්නේ. ऑक्सीजन सह हाइड्रोजन अतर में आगे sp3 मुहम कक्षिक में आगे 1s कक्षिक अत्ते sp3 मुहम कक्षिक में आगे 1s कक्षिक अत्ते हर एक बार हाथ रहने के बाद इधर पास एक मिनट कराएंगे हर हतर हतरे मुकाद देखिया आम्लीकृत जलीय नाइट्राइड द्रावण H2O2 भावितेन नाइट्रेट बवट ऑक्सीकरणे किरीमेदी अतरमेदी पालयाक लेस पेरोक्सो नाइट्रस अम्ले HOOHOON हूनो लेबिलाती सैदे गेला किया හූනෝ වලින් පෙරොක්සෝ නයිට්‍රයිට් කියලා අයනයක් ලැබිලා තියෙනවා. කොහොමාරේ මොකද්ද විස්තරයක් තියෙනවා. ඒකේ තරම් වැදගත් නැහැ. මෙන්න මෙහෙම අම්ලයක් ලැබිලා තියෙනවා. මේකේ H+ එක ගැලිලා ගිහිල්ලා ඒක කොහොමද වෙන්න ඕනේ ඉතින්? ඔන්නෝම කෙනෙක් ලැබිලා තියෙනවා. අයන ලැබිලා තියෙනවා. ඒකේ සිට හතතෙක් උත්තර ලියන කියලා කියන්නේ. සැකිල්ලත් අපිට දෙනවා මෙහෙමයි සැකිල්ල තියෙන්නේ කියලා. මේ අයන සඳහා වඩාත්ම පිළිගත හැකි ලුවිස් වී අපෙන් අහනවා. ऑक्सीजन तुम देना हाई वाला तुम दहाटा के इलेक्ट्रॉन रिने कनिसा इलेक्ट्रॉन आगता तुम ना ना इस नाइट्रोजन गांडो ने नाइट्रोजन इकेंगेना इलेक्ट्रॉन पहाक रिने कनिसा तब इलेक्ट्रॉन आना तर मुलू इलेक्ट्रॉन गान विसी हतर है मुलू इलेक्ट्रॉन गान विसी हतर है मेन ऑक्सीजन ऑक्सीजन नाइट्रोजन ऑक्सीजन
ඊට හයයි නේ තියෙන මේකේ හයයි තව දානවන 18 2යි 4යි 6යි තව 12ක් ඕන 6ක් දැම තව 6ක් ඕන තව 2ක් ඕන මෙහෙම වෙන්නේ ඔක්සිජන් ඔක්සිජන් නයිට්‍රජන් ඔක්සිජන් අවමන දේ මේක ඍණ වෙනවා මේකත් ඍණ වෙනවා මේක නම් අවුලක් නැහැ මේකත් 1යි 2යි 3යි 4යි මේක ප්ලස් වෙලා තියෙන්නේ. ඒතර ආරෝපණ අඩු කරගන්න මෙතනින් බන්ධනයක් හදාගත්තා නම් හරි. ඒතර මේක තමයි වඩාත්ම ස්ථායි ලුවිස් සිහුවේ වෙන්න ඕන. හරි. උදා වඩාත්ම ස්ථායි ලුවිස් සිහුවේ වෙන්න ඕන. ඒතර ඕක වෙන්නේ ඒක හරනේ. මුන්නේ වැඩේ හරි. මෙම ආයනය සඳහා සම්ප්‍රයුක්ත විහු අඳින්න හේත් දක්වමින් ඒවයි සාපේක්ෂ ස්ථාවිත බව අදහස් දක්වන කියලා කියන්නේ ඊට පස්සේ අපිට. එතන මෙහෙම නේද කියන්නේ. ඔන්නෝම කෙනෙක් නේ ඉන්නේ මේකේ. ආමන තියෙන. අපුණා මේක දැකපු ගමන් හිතෙනවා මෙතනින් බන්ධනයක් හදාන්න මේක කඩන්න හිතෙන්නේ. ඉතින් මේක කඩන්න බෑ. ඒක සිග්න බන්ධනයක් තියෙන. ඒක කැඩෙන්නේ නෑනේ. ඒක හරියන්නේ නෑ. මෙහෙම අඳිමු අපි. මෙයා බන්ධනයක් හදලා මේක කඩ. ඔය රතු පාඩෙන් අඳින මේ වක්‍රයතල අඳින්න අවශ්‍ය නැහැ. අඳින්න අවශ්‍ය නැහැ නේ අඳින්න එපා ඒ වත්තට. විහුවටි ගන්ද නම් ඇති. මෙතන ඩබල් බොන්ඩ් එකක් එනවා. එකසර යුග්ම එකයි ඉතුරු වෙන එතකොට. ප්ලස් වෙනවත් එක ඉලෙක්ට්‍රෝනක් යනවනේ මෙහෙට. මෙයාට කේස් එකක් නැහැ ඉලෙක්ට්‍රෝනයක් ආව එකක් ගියා. එයාට කිසි ප්‍රශ්නයක් නැහැ මේකට තමයි ඉලෙක්ට්‍රෝනක් වැඩි වෙන්නේ. එයා මයිනස් වෙන. දැන් ඕන්නම් පුළුවන් මෙතනින් ගන්න ඉලෙක්ට්‍රෝනයක් නේ. මෙම ඉලෙක්ට්‍රෝන කරන් මේක කැරෙන්න පුළුවන් මෙහාට. ඊළඟ සම්ප්‍රයුක්ත view එනවා මෙහෙම එකක් එතකොට. මයිනස් එක යනවා ඒකේ. මේකේ ප්ලස් එක තාම ඉතුරු ඉලෙක්ට්‍රෝනක් ආව එකක් ගියා. මයිනස් වෙන. ඔන්නෝමති. හරි. ඔන්නෝමයි ඔකති. හරි. ස්ථායිතාවෙන් අහනවා නම් ඉතින් මේක ස්ථායි පරමාණු මත විධිමත් ආරෝපණ ආවම වේ ස්ථායි පරමාණු මත විධිමත් ආරෝපණ ආවම වේ ස්ථායි මේ දෙකම අස්ථායිති පරමාණු මත විධිමත් ආරෝපණ වැඩි ඒවයි මේ තැන් තුනක ආරෝපණ තියෙන මේකෙත් තැන් තුනක ආරෝපණ තියෙන ඒ වගේම මේ ප්‍රබල විදු ඍණ පරමාණුවක් වූ ඔක්සිජන් මත ධන ආරෝපණයක් තියෙනවා මේ දෙකේම එක තියෙන මේකේ තව ප්‍රශ්නකුත් තියෙනවා යාබත පරමාණු දෙකක සමාන ආරෝපණ තියෙනවා මේ අත්‍රින මේ අත්‍රින මේ සියලු හේතු නිසා මේ දෙන්නම අස්ථා ඒවා ලියන්න ඉතින් මේක ලියන්න පරමාණු මත විධිමත් ආරෝපණ ආවම වේ ස්ථායි මේකේ පරමාණු මත විධිමත් ආරෝපණ වැඩි ප්‍රබල විදු ඍණ පරමාණුවක් වූ ඔක්සිජන් මත ධන ආරෝපණයක් පවති අස්ථායි මේකෙත් පරමාණු මත විධිමත් ආරෝපණ වැඩි යාබත පරමාණු දෙක සමාන ආරෝපණ පවති ප්‍රබල විදු ඍණ පරමාණුවක් වූ ඔක්සිජන් මත ධන ආරම්භණයක් පවති එඳ අස්ථා ලීල ගන්න බන්ධනයක් නෙවෙයි මේ ඍණ ආරෝපණය තියෙන්නේ. වරි ගඳලා ගන්න අර විස්තරෙත් ලියන්න.
අර විස්තරය ලියන්න ඕක ලියන්න ඕනේ පරමාණු මත විධිමත් ආරපණ අවම් වේ ස්ථායි වේ පරමාණු මත විධිමත් ආරපණ අවම් වේ ස්ථායි වේ ලෝකේ ලියන්න ඕනේ පරමාණු මත විධිමත් ආරපණ වැඩි ප්‍රබල විදුරින පරමාණුවක් වූ ඔක්සිජන් මත ධන ආරපණයක් පවති ඒකින්ද අස්ථා ඔගලියන්නුන පරමාණු මත විධිමත් ආරපණ වැඩි යාබත පරමාණු දෙක සමාරම පවති ප්‍රබල විදුරින පරමාණුක වූ ඔක්සිජන් මත ධන ආරපණය පවති ඒකින්ද අස්ථායිකි හරි VSCPR වාදයේ භාවිතා කරමින් පහත පරමාණු වටා ඇති හැඩ නයිට්‍රජන් නයිට්‍රජන් වටා ඇති මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගණන කීයද 1 2 3 4 නේ මේකේ 5 බන්ධන 5 බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන फाइव बंधन युगल तीन एक फाइव बंधन एक VSCPR इलेक्ट्रॉन युगल करण सिग्मा सा एक सर सिग्मा देखा एक सर एक VSCPR तुन इन सिग्मा बंधन इलेक्ट्रॉन युगल करण सिग्मा बंधन देखा एक सर इलेक्ट्रॉन युगल करण कसर युगलुत एकाई देखा एकाई क्या हृदय कोणिका बिंदु ने हृदय कोणिका बिंदु नाइट्रोजन सह ऑक्सीजन देखा मैदे ऑक्सीजन तुम्हें अनित्य गांडे पा वडास्ता ना वितराई गाने मैं मे भी गान नाइट्रोजन सह ऑक्सीजन देखा मैदे ऑक्सीजन लगे मैं मैदे ऑक्सीजन क्या किया एक को मदेन ऑक्सीजन वटा ऐति मुलु इलेक्ट्रॉन युगल करण मैं वाक्य रेला गांडो होने थी तो मुलु युगल करण हाथरा फाइव बंधन नया यार ना फाइव बंधन इलेक्ट्रॉन युगल करण बिंदु है VSCPR इलेक्ट्रॉन युगल करण हाथरा सिग्मा देखा है कसरा देखा है नहीं सिग्मा बंधन इलेक्ट्रॉन युगल करण देखा एक सर इलेक्ट्रॉन युगल करण देखा देखा है देखा है क्या हेडे कोणिक हर एम हो जा लिए लगा एक मिनट गांड
හරි පහත දී ඇති වගුවේ පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය හා පරමාණු මුහුම් කරණය අහන නයිට්‍රජන් යුගල් ජ්‍යාමිතිය කොහොමද වෙන්නේ 1 2 3 නේ ෆයිබර් නඩ නැහැ නේ 1 සර 2 1 සර 1 සිග්මා 2 ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය කියන්නේ තලීය ත්‍රිකෝණාකාරය මුහුම් කරණය sp2 නයිට්‍රජන් සහ ඔක්සිජන් දෙකටම බඳුන ඔක්සිජන් මෙයා ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය චතුස්තලීයයි මුහුම් කරණය sp3 ආසන්න බන්ධන කෝණ දක්වමින් ඉහත එක කොටස අඳිනලාද ලුවිස් යුවේ හැඩය දැලසටහන් කරන අපිට කියන්නේ දැන් නයිට්‍රජන් මත එකසර යුග්මයක් තියෙනවානේ මේ කෝණික වෙන්නේ මේක පහළට හැරෙන්න ඕනේ එතකොට. එතකොට මෙහෙමනේ වෙන්න ඕනේ. එකසර යුග්මයක් එක මේක මෙහෙර හැරෙනවානේ නේ. මේක O මයිනස්. අමරෙන්. මේක නම් අපිට මෙහෙට ගන්නත් පුළුවන් ඈ. ඒ කියන්නේ මෙහෙම ගන්නත් පුළුවන් මේක මෙහෙම තියෙනවා. මේක ඔක්සිජන් මේ ඔක්සිජන් එක මෙහෙට ගන්න පුළුවන්. එතන එකසර යුගල් දෙක මෙහෙම වෙන්නේ. එහෙම ගන්නත් පුළුවන්. කෝණය ගත්තොත් මේක 120යි. 120 වලට අඩුයි. ඒසර අඩුයි කියලා කිව්වත් ඇති නැත්නම් අපි 116යි කිය. මේ. නැත්නම් මේ මේ කෝණට තීටා 1 කියලා කියන්නද? මේක තීටා 1. මේකත් තීටා 1 නේ. එතකොට මේක තීටා 2. මේකත් තීටා 2. ඒ තීටා 1 කියන කෙනා 116ක් විතර ආසන්න වශයෙන් 120 වලට අඩුයි කොහොම හරි එච්චර තීටා 2 තීටා 2 නම් මේ ජලයේ කෝණය කියලා කියත හැකි ඔක්සිජන් ජල අණුවක් තියෙන කෝණ 104ක් වගේ තමයි ඒක වෙන්නේ හරි ඕම ඇදලා ගන්න තියෙන ඔය දෙකම හරි හරි නේද? හන්දනේ. ඉහත එක කොටස අඳිනලාද ලුවිස් යුවේ පහ දක්වා ඇති බන්ධන සෑදීම සඳහා සහභාගී වන මුහුම් කාක්ෂික පරමාණු කාක්ෂික අපෙන් අහනවා. පහක් දක්වන පරිදි ඔක්සිජන් පරමාණු 1 2 3 ලෙස නම් කර ඇත. මේ දෙන්න අතර කවද බන්ධන හදන්නේ? මේකනම් හරි පැහැදිලිවම sp3 නේ. මේක sp3 නේ එක හරිනේ. මෙයාත් අපිට ගත්ත හැකි sp3 කියලා. එක සර යුග්ම තුනයි බන්ධනය. එහෙම ගත්තා. ඒතර මේක sp3 මුහුම් කාක්ෂිකය, මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකය. නැත්නම් මේක 2p කියලා ගන්න පුළුවන්. 2p නම් එතරම් හරි නැහැ. වඩා හොඳ එක sp3 තමයි. sp3 මුහුම් කාක්ෂිකය, sp3 මුහුම් කාක්ෂිකය. නැත්නම් මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකය, මෙයාගේ 2p පරමාණු කාක්ෂිකල ගත්තත් උත්තර ලකුණු දුන්නා. මොකද වඩා හොඳයි දෙන්නම sp3 කියලා ගන්න එක. මොකද මේක H කෙනෙක් එහා පැත්තෙන් හිටියානේ මේ අම්ලයෙන් H එක කියලා මේක හැදුනේ. හරිද? sp3 තමයි තියෙන්නේ. එන ඔක්සිජන් සහ නයිට්‍රජන් අතර මෙන්න මේක. මෙයාගේ sp3 මෙයාගේ sp2 එක. කොහොමද වෙන්නේ? පෙරොක්සි නයිට්‍රස් සම්ලේ සමාවකයක් අහනවා. පෙරොක්සි නයිට්‍රස් සම්ලේක මෙන්න මේ සමායක් කියන ඒවා දන්නවනේ. එකම අණුක සූත්‍රේ වෙන සංයෝගයක්. මේක H එකයි N එකයි O3යි වෙන්නේ. සමාවක වෙන්නේ HNO3 නයිට්‍රික් තමයි සමායකය වෙන්නේ. හරි. මේ ටික හරි. පස්සේනික මම 6 කිව්වේ නේ ඊට පස්සේ. අනේ 6 බාන ඉක්මනට ඊට පස්සේ.
හරි. දැන් 2 සයන ගුවනිදීන් කියලා එකක් තියෙන එකේ. කුෂිකර්මයේදී බහුලව භාවිතා කරන රසායන සංයෝග කියලා කියන්නේ. දැන් මේකෙත් මේ නයිට්‍රජන් හයිඩ්‍රජන් ඒගොල්ලන් ඉලෙක්ට්‍රෝන ටික දාගෙන අඳගෙන යන්න පුළුවන්. අර අපි කියපු විදියට ගන්න පුළුවන් එහෙම උත්සාහ කරා දන්නේ. ඉතින් ඒක ටිකක් කරදරයි මේකේ. අපි කෙලින්ම ව්‍යුහයෙන්ම ගමු. ව්‍යුහයටම ඉලෙක්ට්‍රෝන දාලා ඉවරලා හදලා ඉවර කරලා දාමු. ඒක වඩා ලේසි වෙයි මං හිතන්නේ. බලමු. ඒ තියෙන විදිහම ගත්තොත් එහෙම වඩාත්ම ස්ථායි ව්‍යුහයෙන් ගන්න ඕනේ. ආරෝපණ ආවම වෙන්න එපා. නයිට්‍රන් රිපල් බොණ්ඩක් අඳලා දාගමු අපි. මෙතන නයිට්‍රන් එක බන්ධනයක් එනවා. ඩබල් බොණ්ඩයක් දාන්න. ඊතර යාගෙත් යාට ප්ලස් එකක් එතකොට එනවනේ. තනි බන්ධනෙ යන්න බැරි වෙයි මං හිතන. නෑ ප්ලස් එකක් එන්නේ හරි. ඉලෙක්ට්‍රෝන පහ වෙන තියෙන හරි ප්‍රශ්නක් නෑ. කාබන් මෙමන තියෙන හරි. ලේසියෙන් ගත්ත ගැටලුවක් නෑ. පරමාණු මත තියෙන විධිමත් ආරෝපණ ආවම වෙන්නයි ඕනේ. ආරෝපණ බිංදුව වෙන්න ගන්න බලමු පුළුවන් තරම්. දැන් ලේසියෙන් ඉලෙක්ට්‍රෝන ඔක්කොම එන විදිහට ගන්න තියෙන. මේ නයිට්‍රන් ගේ ඉලෙක්ට්‍රෝන පහම තියෙනවානේ. මේකෙත් පහම එන්න ගත්තා. හරි. නයිට්‍රන් ගේ ආරෝපණ බිංදුවයි මේකෙත් බිංදුවයි මේකත් හරි ගැටලුවක්. ඔහොම වෙයි. ඔක තමයි වඩාත් පිළිගත හැකි ලුවිස් සිය වෙන්නේ ඕක තමයි. ඊළඟට මෙම අණුව සඳහා ඉහත එකහි අඳිනලද ව්‍යුහයේ හැර සම්ප්‍රයුක්ත ව්‍යුහ හතරක් අඳිනලා අපි කියන්නේ. හතරයි අඳින අපි පුළුවන් තරම් අඳින try කරමු. හතරයි අපෙන් අහන්න හැබැයි ඈ. කොහමද වෙන්නේ? ඉස්සෙල්ලාම අපිට පුළුවන් මෙන්න මෙහෙම සෙල්ලමක් දාගන්න. මෙතනින් බන්ධනයක් හදනවා. මේක කරනවා මෙහෙර කියලා ගත්ත හැකි. ඊට ඊළඟ ව්‍යුහය වෙන මෙහෙම එකක්. මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන. එයා දන්නෙත් නැහැ නමුත් මේක මයිනස් වුණා. එතෙන් ඩිඩක්ට් ආවා. මේකේ මුකුත් නෑ යා දන්නේ නෑ මුකුත් මෙතන ඩබල් බොන්ඩ් එකක් ආව නයිට්‍රජන් ප්ලස් උන නයිට්‍රජන් ප්ලස් එදී ඕක මාරු කර ගන්න පුළුවන් අපිට මේ ප්ලස් එක මෙතෙන්ද ගත්තා යකින් මෙයා හදා ගන්න ඔය කියන බන්ධනේ මේක කැඩනා මෙහෙට හරි කාබන්ට නෙවෙයි මයිනස් එකයි නයිට්‍රජන්ට කාබන්ට ප්‍රශ්නයක් නේ. ඒ මයිනස් එක තාම එහෙම තියෙනවා. මෙතන ඩබල් බොන්ඩ් එකක් ආ. අන නයිට්‍රජන් ප්ලස් වුණා. මම ආපහු හිරුපු තත්තර ගියා. ආරෝපණයක් නෑ දැන්. දැන් ඊට පස්සේ මෙයා හදා ගන්නා බන්ධනය. මේක කරනා මෙහෙට. ඊළඟ ව්‍යුහය වෙන මෙහෙම එකක්. මෙතන දැන් බන්ධන දෙකයි තියෙන්නේ. බන්ධන දෙකයි තියෙන එක බන්ධනක් මෙහෙර කැඩුණානේ ඍණ වෙනවා එතකොට. මේක ඩබල් බොන්ඩයක් වෙනවා. මෙයාගේ ඍණ අරමුණ අයින් වෙනවා. මෙයා ඒක දුන්නානේ මෙයාට. කාබන් ප්‍රශ්නයක් නැහැ. කාබන් දෙකක් ආව එකක් ගියා. එහෙමනේ තියෙන්නේ. දැන් මේක මෙහෙමම තියාගෙන මේ ධන එක මාරු කරම ආයසරයක්. මෙයා මෙහෙට එනවා මෙයා මෙහෙට යනවා. හරි. එතන මේ පැත්තෙන් එනවා. ඩබල් බොන්ඩ් එකක් කරා නයිට්‍රජන් ප්ලස් වෙනවා. එන කාබන්. මේක මයිනස්. ඔන්න අපිට අදින කිව්ව හතර නම් හරි. 1යි 2යි 3යි 4ක් අඳින මේක හැර. නැහොත් තව අඳින්න පුළුවන් අපිට ඉතින්. මෙයා බන්ධනයක් හදාන මේක කඩම මෙහෙට. ඊළඟ view එක වෙනා මෙහෙම එකක් අතට. මෙහෙ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ හැමම ඉන්නවා. මේක ප්ලස් වෙලා තියෙන්නේ. මෙන්න කාබන්.
මෙතන නයිට්‍රජන් දැන් එයා බන්ධන හතරක් හදලා දෙන අන්න නයිට්‍රජන් ප්ලස් වුණා කාබන්ට කිසි ප්‍රශ්නයක් නැහැ මේක 2 මයිනස් වෙනවාද වෙන දෙකක් වෙන දැන් මොකද කරන්නේ දැන් මේක ආයෙ මාරු කර මෙයා හදන බන්ධනයක් මේක කරනවා මෙහෙට ඊළඟ view එක වෙන මෙහෙම එකක් වෙන මේ මයිනස් 2 මයිනස් එක එහෙම තියෙන මේක ප්ලස් වෙන මෙන්න මෙයා බන්ධනේ හදාගත්තා මේක අයින් වුණා මොනවද වෙන්නේ මොන අපි 6ක් ඇන්ද ඔය මද ඇනේ එතන අපිට 4යි නැහුවේ අපේ දබන් හරි හදාන් ලියන්න ඉක්මනට
හරි ඊළඟට පහත වගුවේ දක්වා ඇති කාබන් හා නයිට්‍රජන් පාර දැන් මේක ගන්න අපි වඩා ස්ථායි ව්‍යුහය ආශ්‍රයෙන් ගන්න කාබන් හා නයිට්‍රජන් පරමාණු වල පහත වගුවේ දක්වා ඇති පරමාණු පරාණුනේ පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය හැඩය සහ මුහුම් කරන අපෙන් අහන කාබන් 2 කියන්නේ කවුද කාබන් 2 කියන්නේ මෙයා එයාගේ ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය වෙන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය රේඛීයයි හැඩයත් රේඛීයයි මුහුම් කරණය sp3 sp3 මෙයා නයිට්‍රන් 3 ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය 1 2 3 sp2 ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය සෝරි ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය තලිය ත්‍රිකෝණාකාරයි හැඩය කෝණිකයි මුහුම් කරණය sp2 කාබන් 4 කියන්නේ මෙයා ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය sp2 සෝරි ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය තලිය ත්‍රිකෝණාකාරයි ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය තලිය ත්‍රිකෝණාකාරයි හැඩයත් තලිය ත්‍රිකෝණාකාරයි මුහුම් කරණය sp2 නයිට්‍රජන් 5 හෝ 6 කියන්නේ මේ දෙන්න ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය චතුස්තලීයයි හැඩය පිරමීඩීයයි මුහුම් කරණය sp3 බන්ධන කෝණවල ආසන්න අගයන් දක්කම නිහත එක කොටස යඳිලාද ලුවිස් යුවේ හැඩය දැලසට තමයි කඳින් දලු NH බන්ධන හා සම්බන්ධ කෝණ හැර අනිකුත් සියලුම කෝණ පෙන්වන්න කියලා කියන්නේ මෙන්න මේ කෝණ ඕනේ නැහැ ලු අනිත් ඒවා පෙන්වන්න කියලා කියන්නේ මධ්‍ය පරමාණු මේක ගම්මුද එක් කෝණික වෙන්න එපැයි එතන නයිට්‍රජන් තියෙන මේම මේක ඩබල් බොන්ඩ් එකක් තියෙන මේ පැත්ත තනි බන්ධනයක් තියෙන එක සර යුග්මේ මෙතන කාබන් කාබන් sp2 තියෙන්නේ. ඒතර NH2 ලා දෙන්න මෙහෙම වෙන්න. මේක රේඛීයයිනේ. ඔයක මේක පහළට එනවා මෙහෙම. කොහොමද වෙන්න? මේ කෝණේ අංශක 180. මේක අංශක 180ක් වෙනවා. මේක 120 ට අඩු 116ක් වගේ වෙන්න. මේක 120යි. මේවත් 120ක් වෙන්නේ. දල වශයෙන් 120ක් නෙවෙයි. ඔන්නෝමයි වෙන්නේ ඒක. හරනේ ඉහත එක් කොටස අඳිනද ලුවිස් විහෙ පහක් දක්වා ඇති සිග්ම බන්ධන සෑදීම සඳහා සහභාගි වන පරමාණුක මුහුම් කාක්ෂික හඳුනාගන්න අපිට කියන්නේ N1 හා කාබන් අතර N1 හා කාබන් අතර මෙන්න මේක පරමාණුක කාක්ෂික මුහුම් කාක්ෂික හන් මෙයා ඇති අපිට 2P කියලා ගන්නත් පුළුවන් නැත්නම් වඩා හොඳ SP විදිහින් වෙන්න මුහුම් කරන SP මෙයාත් SP වෙන්න SP මුහුම් කාක්ෂික මෙයාගේ SP මුහුම් කාක්ෂික කාබන් 2 නයිට්‍රජන් 3ත් එක්ක මෙයාගේ SP මෙයාගේ SP2 එක්ක නයිට්‍රජන් 3 කාබන් 4ත් එක්ක මෙයාගේ SP2 මෙයාගේ SP2 මුහුම් කාක්ෂිකය ඇතුලේ මුහුම් කාක්ෂිකය ලියන්න ඕනේ මෙයාගේ SP මුහුම් කාක්ෂිකය මෙයාගේ SP මුහුම් කාක්ෂිකයත් එක්ක මෙයාගේ SP මුහුම් කාක්ෂිකය මෙයාගේ SP2 මුහුම් කාක්ෂිකයත් එක්ක මෙයාගේ SP2 මුහුම් කාක්ෂිකය මෙයාගේ SP2 මුහුම් කාක්ෂිකයත් එක්ක වශයෙන් ලියන්න ඕනේ හරි හරි අපිට හත් වෙනි එක කරන්න වෙලා නැහැ මේක දිග වැඩි හත් වෙනි එක අපි පළවෙනි එක කරමු දේ වෙලාවේ එක බලන්න පළවෙනි එක අභ්‍යාස දෙකේ තියෙන පළවෙනි ප්‍රශ්න ඒ ප්‍රශ්න කියවලා කරන්න බා NCO- අයනේ හැඩය VSEPR වාදයෙන් අපෝහණය කරන්න කියන්න අපිට.
නයිට්‍රජන් ගෙන් එනවා ඉලෙක්ට්‍රෝන පහක් කාබන් ගෙන් එනවා හතරක් ඔක්සිජන් ගෙන් එනවා හයක් මයිනස් එකක් තව එකක් එනවා. එතන ඉලෙක්ට්‍රෝන ඔක්කොම මුළු ඉලෙක්ට්‍රෝන කීයද වෙන්නේ? 9යි 15යි 16යි. නයිට්‍රජන් මධ්‍ය පරමාණු කවුද එන්නේ? ප්‍රධානතාවය වැඩි ගණන්. නයිට්‍රජන් 3යි කාබන් 4යි ඔක්සිජන් 2යි. කාබන් මධ්‍ය පරමාණු වෙන්න ඕනේ. මොකද වෙන්නේ? ලකුණ 4ක් දැම්ම තව 12ක් දාන්න ඕනේ. මෙන්න 6ක් දැම්ම තව 6ක් තියෙනවා. මෙන්න 6ක් දැම වැඩේ ඉවර. නයිට්‍රජන් කාබන් ඔක්සිජන්. මොකද වෙන්නේ? මේ ආරණේ 1යි. මේක 1යි 2යි 3යි 4යි 5යි 7යි 2ක් වැඩි. මේ ගිලකුණ 2ක් මදි. ඔක්සිජන් නේ වඩා රිනගෙන එයා මතර ඉන තිබ්බට කමක් නැහැ. එන මේෙන් ගම් ඉලෙක්ට්‍රෝන දෙකක්. ତොර වෙන මෙහෙම එකක් වෙන්න. ට්‍රිපල් බොන්ඩ් එකක් එනවා. මෙන්න කාබන් ඔක්සිජන් මයිනස් එක. ඍණ දෙකක් යනවා ධන දෙකක් යනවා මේක තමයි මෙයාගේ වඩාත් පිළිගත හැකි ව්‍යුහය. ତොර හැඩය VSCPR වාදෙන් අපෝහල කරන අපි ලියනවා කාබන් වට මුළු ඉලෙක්ට්‍රෝන යුගල් කරන මුළු යුගල් කරන හතර ෆයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කරන ෆයි බන්ධන යුගල් කරන දෙකයි. ඉතින් VSCPR ඉලෙක්ට්‍රෝන යුගල් කරන වෙන දෙකයි. ඒ දෙකම සිග්මා බන්ධන තියෙන්නේ. සිග්මා දෙකක් නේ තියෙන්නේ. හරි. සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කරන දෙකයි. තර එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කරන නැහැ. එකසර යුගල් නැහැ. දෙකයි බිඳුවයි කියන්නේ හැඩය රේඛීය. ඔන්නෝමයි වෙන්නේ. හරි. ओके हरंग इवर करने एक मिनट वेट का.
හරි NCO minus ගේ සම්ප්‍රයුක්ත ව්‍යුහය අපෙන් ඊට පස්සේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කොහමද වෙන්නේ මේකේ වෙන්න පුළුවන් කොහමද පුළුවන් ඉතින් කීපයක් වෙන්න පුළුවන් මෙහෙන් ඉලක්ුණක් යනවා මෙහෙට මේක මෙහෙට කියලා වෙන්න පුළුවන් එතකොට එනවා මෙහෙම එක මෙතන බන්ධන දෙකයි අතර මේකත් බන්ධන දෙකක් වෙනවා මේක මයිනස් එක යනවා මෙයා මයිනස් වෙනවා හැබැයි ඈ තව එකක් පුළුවන් ඉතින් මෙහෙන් බන්ධනයක් හදාගෙන මේක කරනවා මෙහෙට එමත් පුළුවන් එතකොට වෙන්නේ මෙහෙම එකක් වෙන්නේ එතකොට 1 2 3ක් වෙනවා මේක ප්ලස් වෙනවා 2 minus වෙන. ඔන්න ඔය විදියට. මේක නම් අස්ථායි. විධිමත් ආරපණ වැඩි. ඔක්සිජන් ධන ආරපණයක් තියෙන කෙනෙක් ඒක අස්ථායි. මේ දෙකේ ගැටලුවක් නැහැ. වඩාත්ම ස්ථායි කෙනා මේක හැබැයි. සම්පෘක්ත මුහුම හනවනේ. මේ දෙක අඳිනේ සම්පෘක්ත මුහුම. මෙතන බන්ධන 2යි ගන්න වෙන මෙතන බන්ධන 1යි ගන්න වෙන්නේ. තුන්වෙනි බන්ධනේ කඩිරි වලින් අඳින්න වෙන්නේ. මේකේ මේ දෙවෙනි බන්ධනේ කඩිරි වලින් අඳින්න වෙන්නේ. एक सर युगल मेक एक दें मेक देखा दें मेक ऋणयक बेदीम देखा मे आणयक बेदीम देखा उन्न संप्रयुक्त मुहुम अरे एनसीओ माइनस अयने मध्य परमाण मुहुम करणे मुहुम करणे मुका मेकन व्यूवे एस पी वे मुहुम करण अरे ओके अंदे